විද්‍යාලයේ 125 වෙනි සංවත්සරයේ සමරයි. යුගයක ආනන්දේ 125 යනුවෙන් එනම් කර තිබෙන සංවත්සර උළෙලේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන ආනන්ද විද්‍යාලයේ බෞද්ධ පාසලක් ලෙස 1886 වසරේදී ආරම්භ කෙරේ. මේ සඳහා මූලික වූයේ මෙරට බෞද්ධ පුනර්ජීවනයේ පුරෝගාමිකයෙකු අමෙරිකානු ජාතික කර්නල් හෙන්රි ඕල්කට් තුමා. ඉක්කඩුවේ ශ්‍රී සුමංගලමි, ටිබෙට් ජාතික ස්මහින්දේවි සහ එල් එච් මිත්තනන්ද, ආචාර්ය ගුණපාල බලන්සේකර, පීද එස් කුලරත්න වැනි ගිහි පැවිදි විත්තකුන්ගේ ආශිර්වාදයේ ආනන්දේට නිතර හිමි විය. ආනන්දේට පැමිණි ජනාධිපතිතුමා ප්‍රථමයෙන්ම ආගමික වතාවත් වල නිරත විය. විද්‍යාලයේ සිසු විටින් මහින්ද රාජපක්ෂ මහත්මයා පරිසරයෙන් පිළිගනු ලැබිය. විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.බි. දිසානායක මහතා ප්‍රධාන දේශනය පැවැත්වීය. ආනන්ද විද්‍යාලයේ රටක විද්වතුන් බිහි කරමින් කළ සේවයේ මෙහිදී සිහිපත් කෙරිණ. ජේ.බි. දිසානායක මහතා විසින් රචිත සිංහල භාෂාව පිළිබඳ ග්‍රන්ථ කට්ටලයක් ජනාධිපතිතුමා වෙත පිළිගනු ලැබිය. රට ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ මෙහෙයුමේදීද ආදි ආනන්දයන්ගෙන් සුවිශාල සේවාවක් ඉටු බව අමාත්‍ය බඳුනු ගුණවර්ධන මහතා පැවසීය. වැළලී යන්ට පෙමරුමක් එකසෙන ජාතියට තීරණාත්මක පැයකට එළඹ සිටි සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව බේරා ගැනීමේ මහා කර්තව්‍යයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ වගකිව යුතු ලේකම් ධූරය පැවරීමේ කාර්යභාරය ඉෂ්ට කළේ ආනන්දේ බීකල ගෝඨාභය රාජපක්ෂයන්ටය කියන එක මේ අවස්ථාවේ අපි මතක් කර ගත යුතුය. අතිමාත් බෞතර ආනන්දේ පුසුම් පිරිසක් ඔවුන්ගේ ඇට මස් ලේ නහර මේ මාතෘභූමියේ අකිට නිදහස ලබා දීම සඳහා පූජා කළා. එවැනි යුග මෙහෙවර ඉෂ්ට කරපු ආනන්දේ මේ රට ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමට වෙළඳරන මොහොතේදී වැඩිම කාර්යභාරයකට උරදෙන පුතුම් පිරිසක් වශයෙන් සක්විති රජකම ලැබුණත් රටපාවා නොදෙන මෞබිමට ආදරය කරන තව ආනන්දයන් දසදහස් ගණනක් මේ පින්බිමෙන් බිහිවෙන්න ශක්තිය ධෛර්යය ප්‍රමුඛ ස්ථානය ආනන්ද විද්‍යාලයට හිමි වෙනවායි කියන එක එයට ගෞරවයක් ලෙස මම සඳහන් කරන්න කැමතියි. විද්‍යාලයේ 125 වෙනි සම්වත්සරයේ නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විදී කාර්යය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීමේ ආචාර්ය මණ්ඩලයේ හා සිසු දරුවන් ඇතුළු විශාල පිරිසක් මීටේ කුරුම. විද්‍යාලයේ දරුවන්ගේ දැනුම වර්ධනය සඳහා ඉදිකරුණු අධ්‍යාපන පරීක්ෂණ හා සංවර්ධන එකකේ අධ්‍යාපන අමාත්‍යවරයා අතින් විවෘත කෙරේ. විද්‍යාලයේ ඉතිහාසය තුළ ඡායාරූප ප්‍රදර්ශනයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.